சொல்லுறதா சொல்லு முது பிய பசுரு விமன பிதச புரக මෙරට රූපවාහිනී මාධ්‍යයට නවමු සංකල්ප අවසිව සිටි යුගයක ටීවී දෙරණ සම්ප්‍රාප්තිය සිදු වුණා. ඒ 2005 වසරේ ඔක්තෝබර් මාසයේදී. අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන යන්න ආරම්භයේ සිටම ටීවී දෙරණ තේමාව වුණා. අපේ වරුණ දැස දකින්න වරුණයි. ඒ අනුව මෙරට රියලිටි වැඩසටහන් කලාවට සුවිශේෂීතා රසක් එක් කිරීමට දෙරණ සමත් වූ අතර ස්ථායින මිනිත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් රියල් ලීඩර්ස් සුපර් ස්ටාර් මිස් ශ්‍රී ලංකා මියුසික් වීඩියෝ අවෝඩ්ස් ආදී වැඩසටහන් ඔස්සේ ජන හදවත් ඇද බැඳ තබා ගැනීමටද දෙරණ සමත් වුණා. සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන අද දෙරණ ගෙවුණු දස වසර පුරා වෘත්තීය භාවයෙන් සහ වගකීමෙන් යුතුව ප්‍රවෘත්ති වාර්තාකරණයේ නියලුනේ ඒ වෙනුවෙන් පිට පිට වසර කිහිපයකදීම හොඳම ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සම්මානයෙන් පිදුම් ලබමින් එමෙන්ම අප විකාශය කරන 360 සහ වාද පිටිය යන වැඩසටහන් වලටද හිමිවැත්තේ ඉහළ ජනප්‍රියත්වයක්. එසේම ප්‍රේක්ෂකයන්ගේ බුද්ධියේ නිම්බලලු පුල් කිරීමට ටීවී දෙරණ ගෙනා පටිබා ප්‍රදක්ෂිනා හෙළබදු පුනරුදය සිරි දළදාවත ආදී වැඩසටහන් අවස්ථා ගණනාවකදී සම්මානයට පාත්‍ර වුණා. මනුසත් දෙරණ වැඩසටහන හරහා පීඩිත ජනතාවට පිටිවහලක් වීමටත් දෙරණට හැකි වූ බව අප පවසන්නේ නිහතමානී සතුටකින්. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. ශ්‍රී ගෞතම සම්බුද්ධ අදි රජ ධර්මාශෝක බොයිස් ඕවර් ෆ්ලවර්ස් මෙලඩි ඔෆ් ලව් ආදී ටීවී දෙරණ ඔස්සේ විකාශය කෙරුණු විදේශ ටෙලි නාට්‍ය මාලාද ප්‍රේක්ෂක සිත් ඇද බැඳ ගැනීමට සමත් වුණා. එවන් සුවිසල් කාර්යයක් ඉටු කළ ටීවී දෙරණ දසවස් සැමරුම වෙනුවෙන් සර්ව රාත්‍රික පිරිත් දේශනයක් දෙරණ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා. හින්දු ආගමික වතාවත් මර්දාන කෛලාසනාදර කොවිලේදී පැවති අතර කිතුනු ආගමික වතාවත් පැවතියේ මර්දාන ශාන්ත ජෝෂප් විද්‍යාලීය දේවස්ථානයේදී. දස වස් සපිරූ ටීවී දෙරණ හිට දිනේදීත් ප්‍රේක්ෂක ඔබගේ නාලිකාවලිසින් නවමු සංකල්ප සමගින් ඔබේ ආලින්දයට පැමිණෙනු ඇති. දෙරණ තාම 10යි